කරටි කපලා යට කොටසින් ආපු පොඩි පැල ටිකක් හිටවන්න ගත්තා. අද මම මාධ්‍යයට පුංචි වෙනසක් කරා. අද මට වැලිවත් වැලි හරි බොරළු හරි තිබ්බේ නෑ. ඒ නිසා මම ඒ වෙනුවෙන් කුඩාවට කඩාගත්ත උළු කැට. මේ තියෙන කුඩාවට කඩාගත්ත උළු කැට මේ වගේ පවුඩර් එක වගේ කුඩු වෙච්ච කොටස අයින් කරලා හොඳට හොදලා අරන් අරන් තියෙන්නේ. කැට විතරයි තියෙන්නේ. ඒවා කොටස් එකකට හොඳට කහට අරලා පිරිසුදු කරගත්ත කුංචි පොල්ලිලි කෑලි කොටස් දෙකක් ගත්තා. කර 10යක කොටසයි ගෙදර හදාගත්ත හිනිසීරිය පොහොර කොටස් භාගයයි කුඩාවට කටාගත්ත බිත්තර කටු කොටස් භාගයයි. මේ විදිහට තමයි මමද මාධ්‍ය හදාගත්තේ. ඇත්තරම මේ මාධ්‍යට වැලි හෝ බොරළු අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. පොල්ලලි කෑලි විතරක්ම දාලා වුණත් ඇන්තුරේම හදන්න පුළුවන්. නමුත් මේ විවිධ වර්ග මිශ්‍ර වෙනකොට මේ මූල පද්ධතියට හොඳට වාතය ලැබෙනවා. ඒ නිසා අපි ඇත්තටම ඒ නිසා තමයි අපි වැලි හරි බොරළු වලු කලවම් කරන්නේ. ඊට අමතරව පෝෂණය ලැබෙනවා මේ කර 10යා ගිනි සීරියා වලින් නයිට්‍රජන් ලැබෙනවා. එතකොට බිත්තර කටු වලින් කැල්සියම් ඇතුළු තව ගොඩක් මූලද්‍රව්‍ය ලැබෙනවා. ඒ නිසා මම මේ වගේ මිශ්‍රණයක් හදාගෙන තමයි අද මේ පැලට් එක හිටව ගන්න යන්නේ. මේ තියෙන්නේ මාස කීපයකට කලින් මම උළු කැට මාධ්‍යයට උළු කැට දාලා හදපු ගහක් මේ. තියෙන්නේ දැන් මේ පැහැදිලිවම උළු කැට තියෙන උළු කැට කෑලි. ආන්න කිසිම අඩුවක් නැතුව ගහ ඇදිලා තියෙන හැටි. ඉතින් මේක වැලි හෝ බුරුළු නෑ කියලා එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ඇත්තටම මාධ්‍යයේ සවිවරභාවයේ වැඩි වෙන්න තමයි අපි හැම මේ දේවල් මිශ්‍ර කරන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා වැලි හරි බොරළු හරි නැතුව අපිට මිශ්‍ර කරන්න පුළුවන්. තියෙන්නේ උළුකැට කෑලි තමයි මේ දාලා තියෙන්නේ කලවමට. පොල්ලෙලි එක්ක උළුකැට කෑලි කලවමට දාලා තමයි මේ පැලේ හිටවලා තියෙන්නේ. බලන්න මේ පැලේ හොඳ නිරෝගීවට හැදිච්ච පැලයක්. මිශ්‍ර කරන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා වැලි හරි බොරළු හරි නැතුව අපිට මිශ්‍ර කරන්න පුළුවන් දේවල් මම එකින් එක කියලා දෙන්නම් ඔයාලට. රැඳිලා ඉන්න මගෙත් එක්ක, මගේ නාලිකාවත් එක්ක, සුබ මුඩු වැඩියා YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න මම ඔයාලට කියලා දෙන්නම් ගොඩක් දේවල්.